අද අපි ඔයමලත් එකතු වෙන්නේ අපි උදෑසන අපේ පෙළගැස්මෙදිත් මතක් කරා අද දවසේ දෙවන විශේෂාංගය මොකක්ද කියලා අද අපි සූදානම් වෙන ජූරි විශේෂාංගය බොන්න ගිරෙන විශේෂයෙන්ම අද අපි කතා කරන්න මාතෘකාව විදිහට යොදා ගන්නේ මේ ඉඩමක් පවර ගන්න විදිහ නැත්නම් ඉඩම් ආශ්‍රිත නීතිමය පැත්ත ඔබ කොයි විදිහටද දැනුවත් වෙලා ඉන්නේ සහ ඔබට තියෙන යම් යම් ගැටලු වලට පොදු වේ ගත්තම ඒවලට කොයි විදිහටද ඔබ මුහුණ දෙන්න ඕනේ සහ නීතිය කොයි විදිහටද ඔබ ක්‍රියාවට නංවා ගත යුත්තේ කියන වග තමයි අද දවසේ අපි ඔබ දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් අපි ආරම්භ කරනවා අද දවසේ අපේ දෙවන විශේෂාංගයේ ජූරිය. ජූරිය විශේෂාංගයේ වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා ජේෂ්ඨ නීතිඥ සජීවනී අබේකෝන්. අයිබෝන් නීතිඥතුමිය. අයිබෝන් සමාධි. හොඳයි. ඔබට පුළුවන් සජීවීව එකතු වෙලා ඔබටත් මේ අද දවසේ අපි කතා කරන මේ ධම්මාශ්‍රිත ගැටලු වලට ඔබටත් නීතිමය පැත්තෙන් සහනයක් ලබා ගැනීමට අවශ්‍ය නම් සජීවීවත් එකතු වෙලා යම් උපදෙසක් ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපේ මැදිරියේ දුරකථන අංකය විවෘතයි ඔබට මෙතෙන් පටන් 01952299 299 299. නීතිඥතුමිය අපි ඔබතුමිය අපිත් එක්ක මං හිතන්නේ බොහෝම ලෙන්ගතු එකතු වෙලා වැඩ කරනවා. අපි කලිනොත් මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්. නමුත් තවත් කැමති වෙයි මොකද මේ දවස්වල අපි දැන් රූපවාහිනිය ගත්තත් විවිධ මාධ්‍ය ඔස්සේ අපි අහන්න දකින්න ලැබෙනවා මෙවැනි මේ ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ දීපු පුද්ගලයන් පිළිබඳ සහ ඒ ඔස්සේ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ වුණත් මේ අනතුරේ දාගත්තු පිරිස පිළිබඳ අපි අහලා තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මුලින්ම කතා කරමු දැන් තමන්ගේ නිවසක හෝ වෙන්න පුළුවන් නැත්නම් තමන් කුලියට දීපු තැනක වෙන්න පුළුවන් පවුල කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් තමන් නවාතැන් දීපු කෙනෙක් බලහත්කාරයෙන් තමන්ගේ නිවසක් තුල රැඳිලා ඉන්නවා නම් එවන් පිරිසක් කොයි විදිහටද මේ නීතිය ක්‍රියාවට නංවා ගත යුත්තේ සහ එවැනි අයට නීතියෙන් සහනයක් ලැබෙනවද? ඔව් ඔව් බොහෝ වෙලාවට මේ ප්‍රශ්නේ තියෙනවා සමාධිය ඔබ කිව්වා වගේ කියන්නේ අපි සමහරට විශ්වාසයේ මත යම් කිසි කෙනෙකුට කෙටි කාලයක් තමන්ගේ නිවසක ඉන්න දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දේපලක් බද්දට දීලා කියනවා මේක වගාවන් කරගෙන ඉන්න කියලා විශ්වාසයට දෙනවා. හැබැයි ටික කාලෙකින් ඒගොල්ලන් මේ අර ගන්නකොට දෙන තිබ්බ හිතවත්කම ලෙන්ගතුකම නැහැ. ඒ අය කියනවා මේ අපේ මේකෙන් යන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් අර දීපු අයිතිකරුට විරුද්ධව කටයුතු කිරීම සිදු කරනවා බලහත්කාරයෙන් රැඳී සිටින්න බලනවා. ඉතින් මේ විදිහට දැන් මේ දවස්වල ගොඩක් අය මගේ ළඟටත් ඇවිල්ලා කියනවා මෙහෙම මම බදු දුන්නා මේ මගේ නිවස එහෙම නැත්තම් කුලියට දුන්නා දැන් ඉතින් මේ අය යන්නෙත් නැහැ කුලිය ගෙවන්නෙත් නැහැ මොකද කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී එහෙම බලහත්කාරයෙන් රැඳී ඉන්නවා නම් ඔබ කරන්නට අවශ්‍ය වන්නේ ප්‍රථමයෙන් නීතිඥවරයෙක් හෝ නීතිඥවරියක් මාර්ගෙන් එන්තර වාසියක් යවන්නට ඕන දින 14ක් තුල එහෙම නැත්තම් මාසයක් තුල සාධාරණ කාල සීමාවක් විදිහට මාසයක් සැලකෙනවා. මොකද කොයි තරම් එහෙම හිටියත් අර එක පාටම යම් කිසි කෙනෙක් එළියට දාන්න අමාරුයිනේ. ඉතින් ඒ වගේ මාසයක් ඇතුළත නීති අවශ්‍යතාවලට අනුව මාසයක් සහන කාලයක් ලබා දෙනවා. ඔව් ඒ කියන්නේ මේ මාසය ඇතුළත ඔබ පිටවිය යුතුයි. එහෙම නැති වුණොත් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට එතනදී ගණුම් මේ කියන්නේ අයිතිකරුට පුළුවන් බලහත්කාරයෙන් රැඳී සිටින එක දිනකට මෙන්න මේ වගේ දඩ මුදලක් එහෙම නැත්නම් අලාභ මුදලක් මොකද ඔහුට දැන් අපිටම කුලියක් දෙන්නේ නැතුව බලහත්කාරයෙන් ඉන්නවා නම් එතනදී පාඩුවක් සිද්ධ වෙනවා. ඒ පාඩුව ගණනය කරලා තමන්ට සිදුවන පාඩුව දවසකට මෙන්න මේ ආකාරයෙන් අය කරගන්න පුළුවන් කියලා එන්තරවාසියක් යවන්නට පුළුවන්. ඉතින් ඒ එන්තරවාසියටත් ඒ කියන්නේ ඒ නෙරපීමේ දැනුම් දීමටත් පිටත් වන්නේ නැත්නම් නෙරපීමේ නඩුවක් දිසා අධිකරණයක දාලා මේ බලහත්කාරයෙන් රැඳී සිටින අයව නෙරපන්නයි කියලා නියෝගයක් ගන්න පුළුවන්. නඩු ගාස්තු ඒ වගේම ඒ සඳහා මං කිව්වා වගේ අලාභ මුදලක් එපගේම නෛතික පොලියක් ඒ විදියට අය කරගන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි ඕකත් එක්ක කතා කරනකොට නීතිඥතුමිය විශේෂයෙන්ම මේ දැන් අපි හවුල් ඉඩම් දැකලා තියෙනවා සමහර වෙලාවට පවුලේ මේ සහෝදර සහෝදරියන්ගේ වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකදීත් මේ කොහොමද අපි හවුල් ඉඩමක් නිර්වුල් සහගතව අපි හිතමු එක්කෙනෙක්ට ලබා දෙන ඉඩමක් කියන තනි පුද්ගලෙක්ට ලබා දෙනවා කොහොමද අපි ඒ තුලකට ක්‍රියාත්මක වෙන්න ඕනේ සහ එවැනි අවස්ථාවල තනි පුද්ගල අයිතියක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවද? මෙහෙමයි දැන් හවුලේ ඉන්නකොට අපි සමහරලාට කියනවා සමාධි හවුලේ කැඳත් එපා කියලා නේද? සමාධි කතාවට කියනවනේ නේද? ඔව්. ඒ කියන්නේ සමාහට එක පවුලේ අය අතර වෙන්න පුළුවන් මේ විදිහට හවුල් ඉඩමක් කියලා කියන්නේ නොබෙදූ ඉඩමක්. සමහරලාට අපි දැන් ලියනවා තමයි
දූ දරුවන්ට නොබෙදූ අයිතියක්. ඒ කියන්නේ අපි හිතමු 3 දෙනෙක් ඉන්නවා නම් ළමයි ඒ 3 දෙනාගෙන් 3න් 1 3න් 1 බැගින් නොබෙදූ අයිතියක් ලියනවා. හැබැයි ඉතින් මුල පසු කාලීනව මේවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එක්කෙනෙක් කියන්න පුළුවන් මට මේ කොටස අවශ්‍යයි, අනිත් කෙනා කියන්න පුළුවන් අනිත් කොටස අවශ්‍යයි කියලා. ඉතින් එතකොට එක එක්කෙනාට වාසි වෙන විදිහට බෙදා ගන්න ඕනේ කියලා ඉල්ලීම් කරන්නට පුළුවන්. එතකොට මෙතනදී යම් ප්‍රශ්නයක් ඇති වෙනවා. කොහොමද මොකද හවුල් අයිතිය කියන එකේදී සැලකෙන්නේ හැම බිම්මඟලක්ම හැම හවුල්කරුවෙකුටම අයිති කියලා. දැන් අපි හවුල් ඉඩමක ගයක් හදාගෙන හිටියට ඒ කොටස අපිට අයිති කියලා අපි කිව්වට හැබැයි අනිත් හවුල්කරුවන්ටත් කියන්න පුළුවන් ඒ බිම්මඟලට මටත් නොබෙදුව අයිතිවාසිකම් තියෙනවා කියලා. ඉතින් ඔතනදී මායිම් මාරවුල්ද ඊට පස්සේ ඒ වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේක හොඳම දේ තමයි යම්කිසි මේ විදිහට හවුලේ ඉන්න අයට මේක නිරවුල් කරගන්න අවශ්‍ය නම් පිඹුරක් හදලා අපි කියන්නේ ප්ලෑන් එකක් හදලා දැන් අපි හිතමු 3 දෙනෙක් ඉන්නවා නම් සහෝදර සහෝදරියෝ A B C කියලා කොටස් තුනකට බෙදලා මායිම් දාලා උතුරට නැගෙනහිරට බටහිරට දකුණට කියලා නිරවුල් කරගෙන A කොටස අයිති අයියට B කොටස අයිති මල්ලිට C කොටස අයිති අක්කට මේ විදිහට නිරවුල්ව සමගි බෙදුම් ඔප්පුවකින් බෙදා ගන්නට හැකියාව තියෙනවා. හැබැයි මෙහෙම සමගියෙන් බෙදා ගන්න බැරි නම් සමාදී ඊළඟට අපිට බෙදුම් නඩුවකට යන්නට සිද්ධ වෙනවා. ඉතින් බෙදුම් නඩුවක් කියන්නේ බොහෝ කාලය සහ මුදල් වැය වෙන නඩුවක්. ඉතින් දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් වඩා හොඳයි ඔබට මේ හවුල් කරුවන් අතර සමගියෙන් සමගි බෙදුම් ඔප්පුවක් සාදලා ඒ අයිතිය තහවුරු කරගන්නට හැකියාව තියෙනවා. හොඳයි. අපිට දුරකථන අමතමක් තියෙනවා. සිසිර මහත්මයා සුබ දැසනක්. මෙහෙමයි දැන් මහවැලි ඉඩම් වල හෝ රජයේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්නට පුළුවන් විවිධ පුද්ගලයන්. එතකොට දැන් මේ මහත්මයාට තියෙන ප්‍රශ්නය මේකට නිරවුල්ව ඔප්පුවකින් මේ අයිතිවාසිකම් තහවුරු කරගන්නේ කොහොමද කියලා. දැන් රජයේ ඉඩම් වල කොයිතරම් කාලයක් පදිංචි වෙලා හිටියත් අර අපි සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩමක පදිංචි වෙලා හිටියොත් සමාධි සමහර අර අපි කියන්නේ භුක්තියට සවි වෙනවා කියලා. අවුරුදු 10කට වඩා අඛණ්ඩ ප්‍රතිවිරුද්ධ නිරවුල් භුක්තියක හිටියොත් කාලාවරෝධයෙන් අයිතිවාසිකම් හිමි කර ගැනීමට හැකි අවස්ථා තියෙනවා. හැම අවස්ථාවකම නෙමෙයි. ඉතින් නමුත් දැන් රජයේ ඉඩමක එහෙම ඔප්පු ඉල්ලා සිටින්න නීතිමය අයිතිවාසිකමක් නැහැ. මොකද රජයේ ඉඩම්වල අවුරුදු 100ක් පදිංචි වෙලා හිටියත් ඒ අයිතිය කියන එක ඔප්පුවකින් තහවුරු වෙන්නේ නැහැ. හැබැයි භුක්තියේ ඉතින් ඉන්න පුළුවන් හැමදාම. අර කියන්නේ රජයේ ඉඩම් සංවර්ධන කටයුත්තකට හෝ වෙනත් දෙයකට පවරගන්නේ නැත්නම්. ඉතින් මේ මහත්මයාට වගේම මේ විදිහට රජයේ ඉඩම්වල ඉන්න අයට ප්‍රශ්නයක් ඇති. කොහොමද අපි මේකට නිරවුල් හිමිකමක් ලබා ගන්න කියලා. ඒකට කළ යුත්තේ තමන්ගේ මේ දැන් මහවැලි ඉඩම් නම් සමහරට මහවැලි අමාත්‍යංශයේ යටතේ දන්නේ නැහැ මේ ඉඩම් තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉඩම් නිලධාරී හම්බ වෙලා ඉඩම් නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් හම්බ වෙලා ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ විදියට ඔබට වෙනත් කිසිම රජයේ ඉඩමක් නැහැ. ඒක නිසා මේ ඉඩම සංවර්ධනය කරලා අපිට ප්‍රධාන පත්‍රයක් හෝ බලපත්‍රයකින් ලබා දෙන්න කියලා. ඊට පස්සේ ප්‍රධාන පත්‍රයක් හෝ බලපත්‍රයක් ලබා ගත්තට පස්සේ ඉඩම් කච්චේරියක් පවත්වනවා කියලා එකක් ඔබ අහලා ඇති. ඒ කියන්නේ ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්න සුදුසුකම් තියෙන අයද, ඒ කියන්නේ මේ අයට වෙනත් රජයේ ඉඩමක් නැද්ද, ඊට පස්සේ වෙනත් කිසිම ඉඩමක් නැද්ද, මේ අයට මේක සංවර්ධනය කරන්න හැකියාව තියෙනවද, අදාළ මුදල් කියන්නේ පොඩි මුදලක් තමයි අය කරන්නේ, ඒ මුදල් ගෙවන්න හැකියාව තියෙනවා නම් ඉඩම් කච්චේරියක් පවත්වන වෙලාවට, ඒ කියන්නේ කච්චේරියක් කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ අයදුම් කරලා තියෙනවා නම් මට රජයේ ඉඩමක් දෙන්න කියලා ඒ අයව පෙන්නලා සුදුසුකම් පරීක්ෂා කරනවා. එතකොට ඒ අවස්ථාවේදී තමයි ඔබට මේ සඳහා බලපත්‍රයක් හෝ ප්‍රධාන පත්‍රයක් ගන්නට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් රටේ හිටපු විවිධ ජනාධිපතිවරු ස්වර්ණ භූමි ඔප්පු, ජය භූමි ඔප්පු, රණබිම ඔප්පු මේ විදියට ඔප්පු වර්ග දීලා තියෙනවා. ඉතින් ඔබට මේක විවාහයට කලින් කරලා දෙන්න කියලා ඔබට අයිතිවාසිකමක් විදියට ඉල්ලන්නට නම් හැකියාවක් නැහැ මහත්මයා. ඒනට හැකි ඉක්මනින් ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හම්බ වෙලා ඔබට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව තියෙනවා.
හොඳයි අපි අද දවසේ ජූරිය විශේෂඥයන් ඔබ දැනුවත් කරන්න නීතිඥතුමිය සජීවනී අබේකෝ නීතිඥතුමිය අපිත් එක්ක එකතු වෙලා මේ දීපල කොයි විදිහටද Tamanට හරියාකාරව පවර ගන්න සහ කොහොම විදිහටද නිර්වෘල් විදිහට අපි ළඟ තබා ගන්න මේ අපිට ඔප්පු හිමිකම් ලබා ගන්න හැකියාව ලැබෙන කියන වග. දැන් අර දුරකථන ඇමතුමත් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන් තැනකට අපි එමු නීතිඥතුමිය විශේෂයෙන් මේ ජීවන භුක්තිය තියලා ඉඩමක් වෙන කෙනෙක්ට පවරනවා. නමුත් අපි හිතනවා යම් කාලයකදී තනි මතයට Tamanගේ හිතමනාපයට ඒක විකුණන්න තමන්ට කැමැත්තක් එන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී කොහොමද එතකොට දැන් ජීවන භුක්තිය තියලා ලියපු කෙනාට ඔප්පුව හිමිකම් පැවරුණු කෙනාට නීතිමය පැත්තට යොමු වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මොකක්ද මේ පැත්තෙන් ඇතිවන නීතිමය පිළිබඳ? ඔව් දැන් ජීවිත භුක්තිය තියලා බොහෝ වෙලාවට දේපල පැවරුම් කරන්නේ අම්මලා තාත්තලා දූ දරුවන්ට දේපල ලියනකොට. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා බිරිඳට ලියනකොට. මොකද මෙතනදී උපකල්පනය තමයි කිසිම මුදල් ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ආදරය දයාව කරුණාව මත තමයි මේ ත්‍යාගයන් ලබා දෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඉතාම මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් ටික දරුවන්ට පවරලා දෙනවා. එතනදී ඒ තෑගි ඔප්පුවේ සඳහන් කරනවා මගේ දරුවන් කෙරෙහි මට තියෙන ස්වභාවික බැඳීම ආදරය දයාව කරුණාව වගේ අරමුණු ඒ කියන්නේ ඒ බැඳීම් මත තමයි මේ තෑග දෙන්නේ. ඊට පස්සේ ජීවිත භුක්තියට ඒ අවස්ථාවේදී යටත් මේ තෑගි දේපල දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මහා ගෙදරක් වගේ දෙයක් තමන්ගේ පුතෙකුට තෑගි කරනවා නම් පියෙක් විසින් පියාට පුළුවන් එතනදී තමන්ගේ වගේම තමන්ගේ බිරිඳගේ ජීවිත භුක්තියට යටත් කරලා මේ ඉඩම ලබා දෙන්න. එහෙම නැත්නම් තව වෙනත් දරුවෝ ඉන්නෝ නම් ඒ අයගේ උනා ජීවිත භුක්තියට යටත් කරලා ලයිෆ් ඉන්ට්‍රස්ට් තියාගෙන තෑගි දෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ජීවිත භුක්තිකරු ඉන්නකම් ඔහු හෝ ඇය ඒ කියන්නේ දැන් අපි හිතමු මෙතනදී පියාගේ දේපල දෙනවනම් පුතෙකුට පියාගේ මවගේ දෙන්නගෙම ජීවිත භුක්තියට යටත් කරලා ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන් වෙනත් කැමති ඕනෑම කෙනෙක්ගේ ජීවිත භුක්තියට යටත් කරලා මේ දේපල ලබා දෙන්නට පුළුවන්. එතනදී තියෙන මේක මේ තියෙන නීතිමය සීමාව තමයි ඒ කියන්නේ ඒ තෑගි ලැබුම් කරුට බෑ ජීවිත භුක්ති කරුවන්ගේ ඒ කියන්නේ ජීවිත භුක්තිය දරන අයගේ කැමැත්ත අවසරේ නැතුව ඒ දේපල විකුණන්න බදු දෙන්න උකස් කරන්න ඒ දේවල් කරන්න බෑ. ඒ දේවල් කරන්න අවශ්‍ය නම් ඒ කියන්නේ ඒ දේපල තෑගි කරපු කෙනාට අවශ්‍ය නම් මේ දේපල විකුණන්න පවරන්න උකස් කරන්න ඒ වගේ දෙයක් අවශ්‍ය නම් ජීවිත භුක්තිකරුවන්ගේ ලිඛිත කැමැත්ත අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ජීවිත භුක්තිය අතහැරීමේ ඔප්පුවක් මගින් නැවත ඒක අතහැරීම සිදු කළ යුතු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම ඉතින් අපි ගාවට ගොඩක් අය එනවා මහලු දෙමව්පියන් සමහර වෙලාවට දරුවෝ අනේ ওই විදියට දුන්නාම ණයක්වත් ගන්න බෑනේ ඒක නිසා ජීවිත භුක්තිය නැතුව දෙන්න එහෙම කියලා තමන්ගේ තනි අයිතියට පවර ගන්නවා. හැබැයි එහෙම පවර ගත්තට පස්සේ සමහර වෙලාවට දරුවන්ට දෙමව්පියන් කෙරෙහි තියෙන උවමනාව එහෙම නැත්නම් ඒ ආදරේ නැති වුණ කනගාටුදායක අවස්ථාත් අපි ගාවට එනවා. ඉතින් ඒක නිසා මේක බලාගෙන ඉන්නවා නම් ඒ වගේ වැඩිහිටි දෙමව්පියන් මම කියා සිටින්නේ ඔබ වඩාත් හොඳයි ජීවිත භුක්තිය අයිතිවාසිකම තබාගෙන දරුවන්ට يعني සින්නක් කරව පවරන්නේ නැතුව ජීවිත භුක්ති අයිතිවාසිකම තබාගෙන ඒ දේපල පැවරීමෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිත කාලය පුරාම ඒ කියන්නේ ඒ දේපලෙහි රැඳී සිටින සුරක්ෂිතතාවය ලබා ගන්නට. එහෙම නැති වුණොත් සමහරවිට සම්පූර්ණ දේපල ලබාගෙන දෙමව්පියන් වගේන් එළියට ඇදලා දාන්න ගිය අවස්ථා මේ වගේ දේවල් වාර්තා වෙනවා. ඉතින් ඒක නිසා ඔබ දේපල පැවරීමේදී ඔබ ජීවිත කාලයක් පුරාවට හම්බ කරපු දේවල් තමයි ඔබ මේ අවස්ථාවේදී පවරන්නට යන්නේ. ඒක නිසා ජීවිත භුක්තිය තබාගෙන මේ දේපල පැවරීමක් සිදු කළ යුතු. හරි අපිට තවත් දුරකථන ඇමතුමකුත් තියෙනවා විද්ව මහත්මයා සුබදාසනක්. විද්ව මහත්මයා අපිත් එක්ක. ඔව් හරි ඔබ ගැටලුව ඉදිරිපත් කරන්න. මගේ තාත්තා ගියාපේ ඔක්කුව. ඔව් මගේ තාත්තා ගියාපු ඔක්කුව මේ ඉතින් මට ඒක ගන්න බැරි වුණා. පස්සේ ගන්න යනකොට මේක මාතේ දෙන්න ලැජ් කරලා දිනවා. කොහොමාරි මෑණි විතරේ කිතු ඔක්කොම නෑ. ඌ ගන්න රයිඩර්.
මෙහෙමයි මහත්මයා දැන් ඔප්පු පිටපත් තුනක් අස්සම් කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ දේපලක් පවරනකොට ඒකේ පිටපත් තුනක් තියෙනවා මුල් පිටපත තියෙනවා දෙවන පිටපත තියෙනවා තුන්වන පිටපත. එතකොට තුන්වන පිටපත සාමාන්‍යයෙන් ඒ ලියන නොතාරිස්වරයා එහෙම නැත්නම් නීති නොතාරිස් බලය සහිත නීතිඥවරයා හෝ නීතිඥවරිය භාරය තමයි තියෙන්නේ තුන්වන පිටපත ප්‍රොටෝකෝල් එක කියන පිටපත. ඊළඟට දෙවන පිටපත ඒ නීතිඥවරයා හෝ නීතිඥවරිය සේවයේ දෙන ඉඩම් රජිස්ටාර් කාර්යාලය තුළ සෑම මාසකම 15 වෙනිදාට පෙර අර කලින් මාසයේ ලියපු ඔප්පු පිටපත්වල දෙවන පිටපත් ඉඩම් රජිස්ටාර් කාර්යාලයට බාර දෙන්නට ඕන. ඊළඟට තුන්වන මේ කියන්නේ මුල් පිටපත කියන එක ඒක ඉඩම් රජිස්ටාර් කාර්යාලය ලියාපදිංචි වෙලා ඒ ගන්න කෙනාට නැත්තම් ලැබුම් කරුවන්ට ලැබෙනවා. දැන් මේ මහත්මයාගේ පියා ඒක නීතිඥවරයාගෙන් ලබාගෙන නැහැ. ඉතින් නීතිඥවරයා හම්බ වුණාම ඔබට මේ විස්තර දැනගන්න පුළුවන්. එහෙම ඉඩම් රජිස්ටාර් කාර්යාලයෙන් නම් එක අයින් කරන්න විදියක් නැහැ. සමාදී මොකද්ද කිව්වේ නීතිඥවරයා හම්බ නීතිඥවරයා හම්බ වෙන්න ගියාම නීතිඥවරයා එතනින් ඉවත් කරලා. ආහහා ඉවත් කරලා නීතිඥවරයා නැහැ මම කිතන්නේ. ඔවුන්ට ලබා දෙන්න සුදුසු. නමුත් දැන් නීතිඥවරයාගේ නම දන්නවා නම් ඒ ප්‍රදේශයේ ඉඩම් රජිස්ටාර් කාර්යාලයට ගිහිල්ලා ඔබට පරීක්ෂා කිරීමක් සිදු කරන්න පුළුවන්. මේ නීතිඥවරයාගේ නව කාර්යාලය පිළිබඳව දැනුම් දෙන්නට ඕන ඉඩම් රජිස්ටාර් කාර්යාලයට. එතනින් ඔබට පුළුවන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්නට. නමුත් ඔය කියන විදිහට දැන් නොතාරිස්වරයා ඉඩම් කන්තෝරුවට බාර දීලා නැත්තම් දෙවන පිටපත ඒක කරන්න දෙයක් නැහැ. මොකද එහෙම දැන් ඔය කිව්වට ලිව්වා කියලා කිව්වට සමහර වෙලාවට මෙහෙම කරනවා සේවාදායකයෝ ඔප්පුව ලියන්න කියලා නීතිඥවරයාට බාර දෙනවා. හැබැයි එතනින් එහාට කටයුතු කරන්න එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අස්සන් කරන්න හරි ඒ වගේ දෙයකට එන්නේ නැතුව කටවචනයට විතරයි. උපදේශයක් දීලා මේක හදන්න කියලා එතනින් ඉවරුණාද කියන කාරණේ දන්නේ නැහැ. කොහොම වුණත් ඔබට හෝ මේ වැඩසටහන බලාගෙන ඉන්න ඕනම කෙනෙකුට නීතිමය ගැටලු තිබෙනවා නම් ඔබට පුළුවන් ළඟම තියෙන නීති ආධාර කොමිෂන් සභාවට යන්න. දැනට ලංකාවේ 84ක් නීති ආධාර කොමිෂන් සභා තියෙන ඔබ ළඟම තියෙන උසාවිය ළඟට ගිහිල්ලා හොයන්න කොහෙද නීති ආධාර කොමිෂන් සභාව තියෙන්නේ කියලා. ඔබට නොමිලේම නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි තවත් මේ හේතු කාරණාත් එක්ක සම්බන්ධ වෙන තැනකටම දැන් මේ දේපල අපි වංශනික ලෙස කෙනෙක්ට පවරනවා නම් එහෙමත් නැත්නම් අපි ලබා ගන්න කෙනා අපිට වංශනික ලෙස නම් ඒ ඉඩමේ ඔප්පු හිමිකම ලබා දෙන්න. එවිට අපි කොයි විදිහටද නීතිය ආධාර පතන්නට අවශ්‍ය වෙන්නේ සහ අපිට එවැනි අවස්ථාවල ඇත්තටම සාධාරණයක් කරගන්න හැකියාව ලැබෙනවද? ඔව් අනිවාර්යෙන්ම. දැන් මෙහෙමයි යම් තව සමහර අය ඉන්නවා සමාධි ඉඩමක් ගන්නකොට කියනවා හරි හතරැස් ඉඩම හරි ෂෝක් තැනක තියෙන්නේ මේ අයිතිකාරය අරම්ම ගිහිල්ලා අපිට පෙන්නවා මේක මගේ ඉඩමයි කියලා. එහෙම ඉඩම් ගන්න හොඳ නැහැ. දැන් අපි විවාහයක් කරගන්නකොට වාහනයක් ගන්නකොට උනා චුට්ටක් පවුල් ඉතිහාසය බලනවා මේ වාහනය පදවපු කෙනා කවුද කියලා බලනවා. යම් කිසි විවාහයක් කරගන්නකොට අර මනමාලිගේ හෝ මනමාලයාගේ පැටිකිරිය හොයනවා. ඒ වගේ ඉඩමක් ගන්නකොටත් හොයන්නට ඕන මේ පෙළපත කියන කාරණය. ඒ කියන්නේ මේ මේක යම්කිසි කෙනෙක් අරන් ගිහිල්ලා මේක මේ මගේ තාත්තගෙන් උරුම වුණු දේපලක් අපි තමයි පාරම්පරිකව භුක්ති විඳින්නේ මේ බලන්න හරි හතරැස් ඉඩමක් එහෙම කිව්වට මේකෙන් සෑහීමටපත් වෙන්න බෑ. දැන් ගොඩක් අය ඉන්නවා ලක්ෂ ගාණක් වියදම් කරලා ඉඩම් ගන්නවා. හැබැයි රුපියල් 3000ක් විතර නීතිඥවරයෙකුට ලබා දීලා මේ අර හිමිකම් පරීක්ෂාවක් ඒ කියන්නේ ටයිටල් එක හරියට තියෙනවද හිමිකම දම් වැලක පුරුක් වගේ හරියට ඇවිල්ලා තියෙනවද අවුරුදු 30ක් එහාට තිබ්බොත් තමයි නිරවුල් හිමිකමක් බැංකුවලින් එහෙම ණය ලබා ගන්නට හැකියාව තියෙන්නේ. මේ දේ බලන්නේ නැහැ. ඒ කියන්නේ අර කට වචනෙට එයා අපි වඳුරනවා මේ විදියට කියලා ඉඩම් ගන්නවා. ඊට පස්සේ බලන් ගියාම එක්කෝ ඒ ඉඩම් උකස් කරපු ඒවා එහෙම නැත්තම් ඒවට කේවියට් දාලා දෙනවා. කේවියට් කියන්නේ තහනම් දැන්වීම. අපි හිතමු දැන් මගේ ළඟට ඊයේත් ආවා මේ කාන්තාවක් පුරුෂයා මේ දේපල වෙන කෙනෙකුට පවරයිද කියලා. ඒ කියන්නේ ඒ දෙන්නා අතර නොහොද නොහොක් කඩුවක් තියෙනවා මේ දේපල පවරයිද කියන ප්‍රශ්නය ඇය තුළ තියෙනවා. ඉතින් මම ඇයට උපදෙස් දුන්නේ කේවියට් එකක් දාන්න කියලා. මොකද කේවියට් එකක් දැම්මහම අපිට ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන් අපිට දැනුම් දීමක් කරනවා මේ විදියට වෙනත් ඔප්පුවක් ලියාපදිංචි වෙනවාය කියන කාරණේ. එතකොට අපිට අපේ නීතිමය අයිතිවාසිකම් ඉල්ලලා ඒ සඳහා නීතිමය පියවරක් ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට අපි බලන්නට ඕන ඉඩම් ඒ සුදුසුකම්ලත් පළපුරුද්දලත් නීතිඥවරයෙක් හෝ නීතිඥවරියක ලවා මේ ඉඩමේ හොඳ හිමිකමක් තියෙනවද මේ ඉඩමේ අයිති කරුමද මේක විකුණන්න හදන්නේ. සමහර අය ඉන්නවා මේ වංචනික ඇටෝනි බලපත්‍ර හදලා. අපි හිතමු විදේශවල ඉන්න අයගේ
දේපල ඔහු හෝ ඇය මේ විදේශයක ඉඳලා ඇවිල්ලා බලනකොට මේ දේපල නැහැ. ඒ කියන්නේ තමන්ගේ හිතවතුන්ම යක්ක හෝ නංගි හෝ මල්ලි හෝ අයියා හෝ මේ අර රටේ ඉන්න අයියාගේ හෝ මල්ලිගේ අත්සන හොරට ගහලා ඇටෝනි බලපත්‍ර හදලා ඒ විදියට විකුණන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ඔබ වංචාවකට හසු වුණොත් ඔබට කරන්නට තියෙන්නේ දිසා අධිකරණයකට නඩුවක් ගොනු කරලා මේ වංචනික පැවරීම අවලංගු කරන්න. ඒ සඳහා ඔබට වැය වුණ නඩු ගාස්තු අලාභය අය කරලා දෙන්නයි කියලා ඔබට දිසා අධිකරණයක ඉල්ලීමක් කරලා අර වංචනික ඔප්පුව අවලංගු කරන්නයි කියලා ඉල්ලලා ඔබගේ අයිතිවාසිකම තහවුරු කර ගන්නට හැකියාව තියෙනවා. හැබැයි ඉතින් අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝ කියලා කියනවනේ. ඉඩම් නඩු කියන්නේ ටිකක් කල් යන දේවල්. මොකද ඒවට උත්තර බඳිනකොට සමහර විට කොමිෂන් සභා කැඳවනවායි කියන්නේ මේ ආපහු මැනුම් කරනවා. මේ විදියට ටිකක් අර ඉඩම් නඩු කියන ඒවා ටිකක් දිග ඇදෙන නිසා ඔබ මේ වගේ වංචාවන් වලට හසු නොවි ඉදමක් ගන්නවා නම් ඒක ටිකක් කල් ගියත් නිවැරදි ආකාරයට කරගත යුතු වෙනවා. හරි, අපි අවසාන වශයෙන් කියමු. මේ දැන් විවාහ වෙච්ච කෙනෙක්, දැන් අපි හිතමු ස්වාම පුරුෂයා මිය යනවා, එහෙමත් නැත්නම් බිරිඳ මිය යනවා, එවැනි අවස්ථාවක කොහොමද මේ දේපල වල බග කීම නැත්නම් හිමිකම පැවරෙන්නේ? ඔව්, ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද? හදිසියෙම අපි හිතමු රියානතුරකින් හරි මොන හරි දෙයකින් ස්වාමි පුරුෂයා මිය ගියොත් එහෙම නැත්නම් ස්වභාවික හේතුවක් හෘදය ආබාධයක් වෙන්න පුළුවන්, ලෙඩ රෝගයකින් මිය ගියොත් එහෙම ස්වාමි පුරුෂයාගේ දේපල වලින් භාගයක්, සාමාන්‍ය විවාහ කියන්නේ සාමාන්‍ය දේපල උරුම නීතිය අනුව දේපල වලින් භාගයක් භාර්යාවට හිමි වෙනවා, ඉතුරු භාගය දරුවන් දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නා අතර සමානව බෙදෙනවා, එහෙම නැත්නම් තුන්දෙනෙක් ඉන්නවා නම් ඒ තුන්දෙනා අතර සමානව බෙදෙනවා. අනිත් පැත්තට බිරිඳ මිය ගියොත් ස්වාමි පුරුෂයාට භාගයක් දේපල වලින් හිමි වෙනවා, ඊළඟට අනිත් දරුවන්ට ඒ දේපල වලින් ඉතුරු භාගය හිමි වෙනවා. අපි හිතමු අවිවාහක කෙනෙක් මිය ගියොත් එහෙම ඇයගේ හෝ ඔහුගේ දේපල දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් අතර බෙදෙන්නේ. දැන් මේකේ ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. සමාධි බොහෝ වෙලාවට බිරිඳවරු ඇවිල්ලා අපිට කියනවා දැන් ළමයි නැත්තම් කියන්නේ බිරිඳයි ස්වාමි පුරුෂයයි විතරක් ඉන්න අවස්ථාවේදී ස්වාමි පුරුෂයා නැති වෙනවා නම් කියන්නේ මිය යනවා නම් බිරිඳ ඇවිල්ලා අපිට කියනවා මේ දේපල වලින් භාගයක් ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට යන එක නවත්තන්නේ කොහොමද කියලා. එහෙම නවත්තන්න බෑ. අවිවාහ කියන්නේ විවාහක වුණත් දරුවන් නැතුව මිය යනවා නම් ස්වාමි පුරුෂයා මිය ගියොත් එහෙම බිරිඳට ඒ දේපල වලින් භාගයක් විතරයි හිමි වෙන්නේ. ඉතුරු භාගය ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට තමයි හිමි වෙන්නේ. හරි, තවත් තියෙනවා තොරතුරු කතා කරන්න. නමුත් කාල වේලාව අවසන් නිසා අපි ඔබට මතක් කරන්නම් නීතිච්චතුමියගේ දුරකථන අංකය ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා. එතුමිය සමග පෞද්ගලිකව සම්බන්ධ වෙන්න 0773-984-722 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් විස්තර දැනගන්න. අද දවසේ ජූරිය විශේෂඥය වෙනුවෙන් අපතිතීඥ සජීවනී අබේකෝණ. අයිබෝන්, ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සම්බන්ධ වුණාට. අයිබෝන් සමාධි, බොහොම ස්තුති. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.